හන වලුන්දාව අභේභූමියය වයයිභ පලාතේ පුත්තරම දිස්ත්‍රික්කය තුළ තියෙන වැව් පද්ධතියක් සහිත තෙද්බිම් පරිසර පද්ධතියක් විදිර තමයි තියෙන්න්නේ මේ ප්‍රදේශය අභේභූමයක් විදියට ප්‍රකාශයට පත් කරන්නේ එක් දස්සමස අනූ හතේදී. එයට පාදකවෙන්නේ ලංකා කොරලු සංගමේ අබප්‍රාප්ත තිරෝ හ්මාන් මහත්මයයක් ඒවගේම එහි දීපාල් වරා ගොඩ මහත්මයක්ත් ඒවගේ තවත් ප්‍රවීන පක්ෂි විද්‍යාඥයක් වෙන උපාලකනායක මහත්මයක්ත් කියෙන් හිදෙන එකතු වෙලා තවන්ගේ. දලික නයහ පෞද්දිලික කාලය වැයකරමින් කරපු අධ්‍යානයක ප්‍රතිඵලයක්. වනජීී සරක්ෂ දෙපාර්තවයේතුූට සහ එකට වනජේීවිශයේ ාරවති භිච්ච, රජ පරිපාල් නමත්‍යංශයේ හරහා ඉදිරිපත්කරපු යෝජනාවලියක ප්‍රතිඵලයක් වශෙන්. ඊට පසුකාලීනව මෙම තද්බීම් පර්පෙෂ පද්ධතිය තියෙන වටනාකම අනුව එය තැ්බීම ආරක්ෂකිරීීම පිළි බදවතියන අතර්ාතික ප්‍රඥපතිය හෙවත් රම්සා ප්‍රඥපතිය අනුව ආරක්ෂාව ලබීමට සදුසු බවටය නිර්ණායක සපිරණ නිසා වනජේවී සරක්ෂ පාර්වය තු හ . ඉල්ලීමක් සමාල උචනය කරලා රම්සා ප්‍රඥප්තිය ලකම්කාර්යාලය විසින් මෙම ස්ථානය රම්සා ප්‍රඥප්තිය අනුව ආක්ෂාව ලබිය හැකි තරම් ටිා එද්බිමක් විදිහ නම්රලා තියෙනවා අපි කැටියෙන් එකක් නිසා මේක රම්සාත්ත එද්බිමක් කියලා ඒආකාරයෙන් හඳන්නනවා නමුත් මේක නීති මේ පදන ලබෙන්නේ වනසවා ෘක්ෂලත ආරක්ෂකරීමේ ආඥානත යටතේ මෙ තද්බම් ප්‍රදේශය ජනාශ්‍රීත පක්ෂයෙන් දසදහස් ගන්නනකගේ වාසස්ථානය විදිහයට ඉතාමත්ම වැදගත් වෙනවා ගේම සංක්‍රමි පක්ෂීන් දෙනකාල සං්‍රමක පක්ෂය ුත් ව තා විශාල සංඛ්‍යාවක් මේ ස්ථානය මන්ගේ ැගුම් ස්ථානයක් සහ පෝෂනස්ථානයක් විදිර පාවිච්චිකනවා. දේශීය පක්ෂීන්ගේ සෑහෙන පතිෂතයක් මෙතන තවන්ගේ වාසස්ථානය විදිහට පෝෂනස්ථානය විදිහට පවිච්චි කරනවා. ඒ වගේ අට ප්‍රදේශයේ සිටන ජලජ්‍ය පක්ෂයෙන් ඇතුළ පක්ෂය දසදහස් ගෙනක් මේ තියෙන ගස්වල තමන්ගේ කැදලි සෑදීම් සඳහ ප්‍රජන ස්ථානයක් විදිර පාවිච්චි ගන්නවා. ඒ අනුව මේ පරිසරපද්ධතිය තුළ පක්ෂීන්ට ඉතාමත්න සවිශේෂී වැදගත්කමක් ලබිලාලතියෙනවා. ඒ පක්ෂීන්ටල වෙලාතියෙන සුවිශේෂී වැදගත්කම අමතරව මේ පරිසර පදධතිය තුළ. විශේෂත සමනල යප්තියක් තියෙනවා ඒය සමනල ගහනයේ දුර්ලබ විශේෂ ගනාවක් හමුවෙනවා. මේ අමතරව බත්කූරන් නිරටකූරන් වනි අප්‍රෘෂ්ටවංශය සතුනුත් මත්ස්‍ය විශේෂත්. වගේ තව ගොඩක් සත්ව විශේෂකණ්ඩ හම්බුවෙනවා. මේ පිළිබඳව තාම ඉතාමත්ම ගැඹුරු හෝ විදිමත් අධ්‍යානයක් සිදු වෙලා නැහැ. ශාක ගණනය පැත්තෙන් ගත් මෙතන විශාශාක ගහනයක් තියෙනවා ඒ අතර තුර දේශීයේ උඩවැඩියා විශේෂ ගැන විශේෂත්වයක් තියෙනවා. එ වගේම ලයිකන ශාක වඩත් විශාල විධත්වයක් මේ ප්‍රදේශය තුළ ්‍යප්ත වෙලා තියෙන. මේ ප්‍රදශය තුළ පහු කාල සිදුුවච සද විශේෂී සිදුවීම තමයි ්‍රීලංකාවට එන ඉතාමත්ම දුර්ල්ලබ හබු සංක්‍රමණයක් කියලා සලපු මහ තමසේරුවා නැත්න ඉංග්‍රීසියෙන් ෆල්ව විශ්ලින් දක් කියන පක්ෂයා දෙදස් පහොව අවරුද් දෙදී මේ ත එබම් පරිසර පදධතිය තුළ ප්‍රජනය වෙලා සාර්ථකව තමන්ගේ පැටවුන් බිහිරගැනීමට සමත් වනා. එතන ඉදල දෙදස් දහනය වෙනකන් සෑම වසරකම අපිට මේ පක්ෂීන්ව දක ගැනීමට ලැබුණ දවා ශ්‍ය නිීක්ෂණ කර බරිවිච නිසාපිට කියන්න ැරිවුණ දස් විශ්‍ය ද තිිච් හැටියට මෙද. ඒ පක්ෂයෙන් ඉන්න ඇතිඒවගේ ඒ අයිගේ දේශීය ගහනයක් ස්ථාපනය වෙන්න තියෙන වැඩි ඉට කඩ තියන්නේ නිසාආනවිරුන් දව පසර පදධතිය හරහා මේ පරිසර පද්ධති තියෙන තව වැදගත්කමක් තමයි මේ තියන වැව්වලින් පෝෂණය ලබන විශාල ගොයිබින් ප්‍රමාණයක්ති නො මේ ඉතාමත්ම සස්්‍රීක කුම්රුයකුත් ඒ වගේ එල්ලවඩුව තුළු අනිකුත් බෝග වගාකිරීමත් දකින්නට පුළුවන් මේ ප්‍රදේශයේ ජලපාලනය පැත්වෙනත් ඒ වගේ ඒ ප්‍රදේශයේ මිරධිය කරදිිය සතුල තාව ආරක්ෂාකරින් ස්‍රදහාම මේක මිලිදියේ චලප්‍රභවය දිරත්ේ බව්වලින් විශාල මෙහයක් සිද්ධ වෙනවා ජනජීවිතයට අවශවෙන තවත් වෙනත් සම්පත් පවා මේ ප්‍රදේශෙන් ජනසාාව ලබාගැනීමට ත් සමත් වෙලා තියෙනවා ඒක නිසා අපි ගත්තහම් මේක මේ වනජීවීන්ට රැක්වර්ණය තින කලාපයට වඩා වැඩි පාරිසරික සහ සමාජ වටිනාකමක් තියෙන ප්‍රදේශයක් විදි අපි දකිනවා හැම වසරකම විශේෂයෙන්ම සක්‍රමණික පක්ෂීෙන් ඉන්න කාලයේදී සංචාකයන් විශාල් ප්‍රමාණයක් ස්ථානයට ඇදිිලයිවා මේ අන්තර්ජාතික වශයෙන් සංචාරකයන් අතර ඉතාමත්ම ප්‍රචලිත ස්ථානයක් මේ සංක්‍රමණි පක්ෂීෙන් සසා දේශය පක්ෂයෙන් විදත්වේ මත එක නිසා වයිඹපලාතේ සංචාරක ව්‍යපාරය විශේෂයෙන්ම පාරිසරික සංචාරක ව්‍යාපාරය සඳහා මෙවැනි ස්ථාන නිස ආකාරයෙන් මඩතුවීම රඳ පවැත්වීම ඉතාමත්ම වැදගත් වෙනවා මේ ජෝජත ඉස්සන් වගේ ව්‍යාපෘතිය සඳහා මේ අභේභූමිය බටහිර කොටසේ. ඕලන්ද ඇලට ආසන්න තියන කඩුලාන් ප්‍රදේශය තමයි මේ එලිකිරීමට ලක් වෙලා තියෙන්නේ නමුත් යම් ිසියහකි මෙතන ස්සන් වගාව පිහිටෙවුවත් මේ ඉසන් වගාව නිසා ඒ පොකුණුවලට දාන කරදිය නිසා මේ වැවපද්ධතියෙත් ගොබිම් සා කුම්රුබම් මලත් ලවනතාවේම් ඇතිවෙන බලපෑම ඉතා විශාලයි. මේකින් ප්‍රධාන වශයෙන් කුරු ඉඩංගල වගාකිරීමයි සහ.ඒ ගොයම් වර්ධනය සදහ මේ ලවනතාවේ ඉතාමත් මහිතකර බලපෑමක් ඇති කරන්න පුුවන්. ඒ වගේ මේ ලවනතාවේ නිසා මේ වව්ල තියෙන පාරිසක තත්වය වෙනස්වීමත් එක්ක මේ පක්ෂීන්ද තවදුරටත් මේ ස්ථානය සුදු සුස්ථානයක් නොවවෙන්න ටිඩ දයෙනවා. ඒවගේ මිරදිය ජලය ප්‍රිය කරන මහර ජලජ පක්ෂීන්ට මේ ප්‍රදේශය තවතුරටත් තමන්ගේ පැවත්ම සහ. ඒ තමගේ ජවිකාල් කරගැනීම සඳහන් උසුදුසු තත්වක පත්වන්න පුළුවන්. ඒ වගේම ඒ ශාක ගහනයට ලවනතාව නිසා ඇතිවෙන බැලපෑමෙන් මෙහිතිීන අනිකුත් ප්‍රෂ්ටවන්සී සතුන් විශේෂෙන්ය සමඳන් වගේ සංවයේදී සතුන්ට මේක් අහිතකර දට බලපෑමි හැකියාවක් තියෙනවා. ඒ අනුව අපි දකිනවා. නිසන් වගාගේ දෙයක් මෙවැනි සංවධ පරිසර පද්ධතියක් තුළට ගැනීම කිසිසේත්තුව තියාගඩ බැදයක් ඒගේ මේ ජලජ පක්ෂීන්, යම් කිසි ප්‍රදේශයක මාලුම් වගේ අය පාසුවෙන් ගන්න පුළුවන්නං. ඒකර ඇදි ඒමක් පැඩුම් කරන අතකොට ස්සෝ. ගිම්වල ස්ොකුණුුවල විශා වශයෙන්ගින්න්නවාදක්හම් මේ පක්ෂීෙන් නිතතින් මේකට ඇඩී අනක නවත්වන්න ක්‍රමයක් මැහැ දැනටත් සහර ස්න්ගොයිපළොල්ල කරන්නේ මෙනි ජරිතපක්ෂයේ නීති විරෝධිය ආකාරයෙන් රණයට පත්කිරීම එක නිසා මෙතනති පක්ෂීන්ත මේ මරණයට පත්වීමේ අවදානම්සාග තත්වයකුත් ඉස් වගාවත් එක්ක හනිවාරයම ඇතිවේවිඒනිසාඒයි නත් පක්ෂීන්ත විශාල හානිකර තත්ත්වයක් උදාාවන්නට මෙතනින් ඉඩ තියවා. මේක නීති මේ පත්ත ගත්ත හම අබේ ූමියත් තුළ මෙවැනි එලිකිරීමක් කරන්න වාසස්ථාන විනාශකිරීමක් කරන්න වනසත්වා රක්ෂලතා රක්ෂාකිරීමේ අඥා පනතය හත්වනි ගන්ති අනුව නීති විරෝධී වෙනවා ඒහනුව වනජී සදක්ෂ දෙ පාර්තබේන්තුවට මේ සබන්ධෙන් කටයුතු කන්න පුළුවන් ඒගේ මෙවැනි කටයුත්ක් අභේභූමයක් තුළ හෝ අභේභූමියක මයිමය සිට මිට සියක කලාපයක් තුළ හෝ කරන්නට කෙනෙ කදහස් කරනවාන ජාතික පාරිසරික පනතයක් වි තුන අයන්න අයන්න වගන්ති අනුව සඳහා පරිසරික අනුවවැතියක් ලබාගත යුතු වෙනවාවැ පරිසකනුව. සඳහා පාම කිසිම කටයුත්තක් මෙතන සිදවෙලා නෑ ඒක නිසා මේක පැහැදිලියම නීති විරෝධී කටයුත්ක් එවැවනි වස්ථාවලදී ජාතික පරිසරික පනතය විසි හතර ආවාගන්ත අනුව. මේක නවත්තල ඒක ුදෝ කටයුතු කිරීම මද්‍යම පරිසර අධකාරයට බලියතියනවා නමුත් මෙතන පොි ගටලුවක්ති නො මේ ප්‍රශ්නයතියන අයම පාද තුළ. වයඹපලාත තුළ වෙනම පරිසර ප්‍රඥපතියක් තියනව වයිම්බපලා පරිසර ප්‍රඥප්තිය කෙේ ප්‍රඥාපතියයටතේ වයම්පලාත් පරිස අධිකාරය කියලා ඇතනයක් පිහිටොල යවා සමහරු මතයක් ගැියෙන විශේෂගේ පරිස අධිකාරිියත් ඒ මතය ප්‍රකාශයට පත් කරල තියන වයිම්ඹපලාත තුළ පරිසර අරක්ෂකිරීම් සඳහා අන්‍ය ලය එමනත් ගලන්ට විතරයි බලය තියෙ කිල මේ වයිම් පලාාත් පරිසර අධකාරය කියනවා එක එහෙම කියීනවා වනත් ැති වනත් වහහිම් පලාාත් පරිසර. ප්‍රඥා්තියේ පනසෙක්කනි වගන්තිය අනුව ඒයට පුළුවන් මෙවැනි කටයුත්තක් නීති විෝධී රෙ කරෙනවනන් වහ මේක නවත්වන්න කියලා. ඒ ප්‍රඥ්ඥප්තියේ පනස්සෙක්වනි වගන්තියේ නියෝගයක් නිකුත් කරන්න ඒ කරන පුද්ගලයන් විරුද්ධව නෝගේ නතක කටයුතු කරනවාන එක මත්‍රත් අධිකරණයට ගිහි අධිකරන නෝගයක් විදියට බලලාත්ම කරවා ගැනීමට. අපි දන්න තරමින් අද දවස වෙනකටත් ක්‍රාව සම්බදය එවැනි නීති මේ පීවරක්රගෙන තිබුණේ අපි බලාපොත්තුවෙනවා මේ විනාශය නැඇතිම් සඳහා මේ බලගහරීන් තමන්ගේ පෞද්දිලක මත බේ මොනවා තිබුණත්. ලුවන්ඉක්මින් ගතයුතු සලු සදුසු ක්‍රාමාර් ගරගන්න වෙනවා කියලා. මොකද නැත්නම් මේ ප්‍රවණතාවේ නිසා මේ වටනා තද්බීම මේ අන්ර්ාතික වශයෙන් පිළිගනීමට ලක්වෙලා තිය තත්වය හිමවීමේ අවධනමකුත් සමඟ මේ පරිසර පද්ධතියේ, ස්ථායිීතාවයට සහ පැවැත්මට විශාල තරජනයක් සහ. මේ බිඳවැටීමට හේතුවෙන කාරණාවලට හිටකඩ සැලසීමක් තමයි සිදවෙන්න පුළුවන් වෙන්න. ඒ නිසා මේ පරිසර පද්ධතිය. අතේතයේ රැකුණන්සේ. වර්තමානය රැකී පවතිනවාසේ අනාගතයටත් රකගත යුතු අපේ ජාතික උරුමයක් සම්පතක් ඒ සම්පත රකගන්න අපි හැමෝටම යුතුකමක්සා වගකීමක් තියෙනවා ඒ නිසා මේක රැක ගැනම් සඳහ අපිට කළ යුතු කළ හැකි. වගකීම තියෙන ආයතන විසින් නොපොනාව සහල් නොපෙරිහෙලා ඉටුකිරීමට අවශ්‍යතාවය පැනනගී සිතනවා කියලා. the. News.